උන්චෝබට ධාතුසේන රජතුමා ගැන මතක තියාගන්න හරිම ලේසි. එතුමා විශාල වැව් 18ක්, කුඩා වැව් 18ක්, ඒ වගේම විහෙර විහාර 18ක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම තමයි එතුමාගේ පාලන කාලය වසර 18යි. ඔයාලට මේ විදිහට මතක තියාගන්න ලේසි නේද? अभीत रजवर पाड़मे धातुसेन रजतुमा पिलिबंदवाय अद दवसे अभी कथाकरण्य अने धातुसेन रजतुमा केलकियन्ने मौर्य वंशेटैति पालके इतुमागे पिया दाटा नामलेस सलकिनो एवगेम सलतिस बोकियल बाल सहोदरे इतुमाट हिटिया धातुसेन रजतुमा रजवेन्न कालीन दकुन इंदियानु आक्रमणिकयन हय देनेक अनुराधपुर अल्लगिन पालन कटयुतु मेहेवुनु लबुवा मेम आक्रमणिकयन्गेन रट निदहस करला धातुसेन रजतुमा राजत्वयट पत्तुना धातुसेन रजतुमा वारि कर्मांतयट विशाल सेवावक् करपु रज केने एतुमा विशाल वैव 18ක් ए वगेम कुडा वैव 18ක් इदि करा कलावैव एतुमा इदि करपु वैव अतरिन विशेष तनक गन्नो කලාවැවේ සිට තිසාවැවට ඉදි කර ඇති යෝදෑල හිම නැත්තන් ජයගඟ කියලා කියන්නේ ධාතුසේන රජතුමාගේම නිර්මාණයක්. මේ යෝදෑලේ දිග සැතපුම් 54ක් පමණ වෙනවා. ධාතුසේන රජතුමා බුදුදහමේ දියුණුවට කළ සේවාවන් ගැන කතා කිරීමේදී එතුමා විහෙර විහාර 18ක් ඉදි කරලා තියෙනවා. රුවන්වැලිසෑය චේතවනාරාමයේ අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණය කිරීමත් මෙතුමා විසින් සිදු කරා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාට අප උපස්ථාන කිරීම, භික්ෂූන්ට දානේ වැළඳීම සඳහා අනුරාධපුරේ මහා පාලි දානශාලාව ප්‍රතිසංස්කරණය කිරීමත් ධාතුසේන රජතුමා ඉටු කරපු කාර්යයන්. ඒ වගේම ධාතුසේන රජතුමාට මුගලන් කාශ්‍යප නමින් පුතු දෙදෙනෙක් සහ දියණියක් සිටි බවට සඳහන් වෙනවා. මෙතුමා වසර 18ක කාලයක් රට පාලනය කරලා තියෙනවා. උන්චි ඔබට ධාතුසේන රජතුමා ගැන මතක තියාගන්න හරිම ලේසි. එතුමා විශාල වැව් 18ක්, කුඩා වැව් 18ක්, ඒ වගේම විහෙර විහාර 18ක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම තමයි එතුමාගේ පාලන කාලය වසර 18යි. ඔයාලට මේ විදිහට මතක තියාගන්න ලේසි නේද? හරි, දැන් අපි බලමු ධාතුසේන රජතුමාගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. වැව් අමුණු තැනීම මගින් ගොවිතැන් කටයුතු වල නියඳුණු ජනතාවට උදව් කිරීම, ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ගෞරව කිරීම මෙතුමාගේ ජීවිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ. පුංචි ඔයාලත් මේ රජවරුන්ගේ චරිත කතා ආදර්ශයට අරගෙන රටට වැඩදායි පුද්ගලයන් වෙන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ.